රංගන ආයුබෝවන් සුබ දැසනක් ආයුබෝවන් චාමික සුබ දැසනක් කාලෙකට පස්සේ කාලෙකට පස්සේ දෙන්න මුණ ගැහුනේ දෙන්න මුණ ගැහුනේ චාමික අපේ ඉතිහාසයේ දිහා බැලුවොත් එහෙම අපේ රජ කාලේ මීගහ කැපුවොත් එහෙම දුන්න රජ කාලේ දඩුවමක් ඒ තමයි මරණ දඩුවම වීම කළා ඒකට හේතු මොනවද කියලා හොයාගෙන යන්න අපේ ගොවි මහතුරු තමයි ඒක දැනගෙන හිටියේ සහ ලංකාව විවිධ ආක්‍රමණ වලට ලක් වුණාට පස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වුණාම ඔවුන් සොයා බැලුවා මේ ලංකාවේ ඉන්න මිනිස්සු පුදුම ශක්ති සම්පන්න මිනිස්සු බුද්ධිමත් මිනිස්සු මේ පිරිසගේ මේ ශක්තිය හම්බුනේ කොහෙන්ද කියලා හොයාගෙන යනකොට මේගොල්ලෝ මොනවද ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නෙ තුන් වේලට බත් කන జాතියක් මෙතන ඉන්නේ ඒ නිසා මේ බත් හැදෙන්නේ කොහෙද කුඹුරේ මේ කුඹුරේ හැදෙන බත් ගහ නැත්තම් මේ වී ගහ මේ සහල හැදෙන්නේ කොහොමද කියලා හොයලා බලනකොට ඒගොල්ලෝ දැක්ක බහුතරයක් මේ කුඹුර අයිනේ තියෙනවා මී ගහ මේ මී ගහේ මී ගෙඩි කන්න වවුල එනවා මේ වවුල කන මී ගෙඩියෙන් වසුරු ටික මේ වවුල බිමර දැම්මට පස්සේ වැටෙන්නේ කුඹුරට එතකොට කුඹුර ශස්ත්‍රීයක වෙනවා මෙන්න මේ පොහොර ටික පාවිච්චි කළා මේ ශක්තිය පාවිච්චි කළා තමයි අපි එදා පොහොර හදාගෙන අපි වත සහල අපි හදාගත්තේ හැබැයි ඒ පෝෂණය අද වෙනකොට අපිට ඒ පෝෂණය ලැබෙනවද එහෙම නැත්නම් ඒ තරමට අපේ අස්වැන්න ලැබෙනවද කියලා ප්‍රශ්න ගණනාවක් ගොවි මහතුරු සහ රටක් විදියට රටේ කෘෂිකර්මාන්තයේ විදියට මූණ පාලා තියෙනවා. ඔව්. එතකොට දැන් ගොවි මහතුරු තැනින් තැන උද්ඝෝෂණ කරනවා තමන්ට තමන්ගේ ගොවි තැන කරගන්න විදිහක් නැහැ, ගොවි තැනේ පළදාව නැහැ, ඒකට රසායනික එදවුම් නැහැ කියලා. මොකද රජයෙන් තීරණය කරනවා රසායනික එදවුම් ගෙන්නන්න නැහැ කියලා නැවත. එතකොට කාබනික වගාවට යන්න අවශ්‍යයි, කාබනික එදවුම් යොදවන්න අවශ්‍යයි කියලා කියනවා. හැබැයි දැන් මේක කරන්න පුළුවන්ද? මේකට දැනුම ගොවියට තිබෙනවද? එහෙමනම් ගොවියව ඒ දැනුමින් පෝෂණය කරන්න කවුරු හරි ඉන්නවද? එහෙම වැඩක් තියෙනවද? අර අද කාලෙකට පස්සේ රංගනයි මායි මුණ ගැහුණු වගේ මේ ගොවියට ඔබට මුණ ගස්සන්නේ අන්න ඒ දැනුම. ඔව්. ඒ දැනුම අරගෙන ඉන්න හොඳම තැනක් විදියට net fm බැලුම් ගල අපි වේදිකාවක් කරගන්නවා. මේ කතා බහ පටන් ගමු මහාචාර්ය සමන් වීරක්කොඩි මහත්මයාගෙන් එතුමා තමයි දේශීය ඥානය හා සාම්ප්‍රදායික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂවරයා. ඔහුගෙන් අපි ප්‍රශ්න කළා මේ රසායනික යෙදවුම් භාවිතය කරන්නේ නැතුව මේ ගොවිතැන ගොවීන්ට අතහරින්න වෙයිද කියලා. රසායනික යෙදවුම් නැතුව කෘෂිකර්මාන්තය තුළ නිරත වෙන්න බැරිද? දැන් ප්‍රශ්නයක් වෙන්නේ මිනිස්සුන්ගේ නොදන්නාකම නිසා. එකක් අපේ රටේ තියෙන කෘෂිකර්ම ශේත්‍ර සාමාන්‍ය ජාත්‍යන්තරව තියෙන මේ කෘෂි කර්මය තුළ උගන්නපු ක්‍රමවේදයන් තුළ මිනිස්සුන්ට උගන්වලා මෙච්චර කල් කරපු උපාධි සහ පාඨමාලා ඩිප්ලෝමා මේ හැම එකක්ම පදනම් වෙලා තියෙන්නේ බටහිරින් සැලසුම් කරපු බටහිර හරිත විප්ලවයත් එක්කලා සැලසුම් කරපු සහ ඒ හරිත විප්ලවය සමාජගත කිරීම සඳහා උගන්වපු පාඨමාලා සහ ඒ යෙදවු මාත්‍රිතව ගොඩනගපු කෘෂි කර්මාන්තයක් සහ දැනුමක් තමයි සමාජගත වෙලා තියෙන්නේ. මෙච්චර කල් ගොවියා හුරු කරලා තියෙන්නේ ඒ ක්‍රමයට. ඉතින් ඒ ක්‍රමයට හුරු වෙච්ච ගොවියට තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අද අපේ තාත්තා හිටියානම් සීයලා හිටියානම් පරණ ගොවියෝ හිටියානම් ඒගොල්ලන්ට මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ දැනුම වහලා තියෙන එක ඇතුලේ තමයි ඔය ගැටලුව ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා මෙහිදී යම්කිසි කාලයක් අරගෙන සමස්ත ගොවි ප්‍රජාව දැන් මේ කොරෝනා වෙලාවේ පවා මිනිස්සු හැම වටෙන්ම කෝල් කරලා කියනවා සර් අපි කොහොම හරි පරිස්සමෙන් සර් කියන ටික අහගෙන ඉන්නම් සර් ඇවිල්ලා අපිට මේ ක්‍රමය කියලා දෙන්න. ඔය සර්ලා කියලා දීපු ක්‍රම ඔස්සේ අපි ටිකක් අතදා බැලුවා ගිය කන්නවල ඉඳන් මේක හරිම සාර්ථකයි. ඇත්තටම සර් අපි කරන්න පුළුවන් කොච්චර ක්‍රම තියෙනවද? ඇයි මේවා වහලා තියෙන්නේ කියන එක පිළිබඳව අවසාන මිනිස්සු ප්‍රශ්න කරන තැන දෙනවා. ඉතින් ඇත්තටම මේ රටේ මාධ්‍ය වලින් සහ මේ රටේ කෘෂිකර්ම ශේත්‍රයේ ඉන්න ප්‍රධාන නිලධාරීන් විසින් සැලසුම් කළ යුත්තේ මේ වහලා තියෙන දැනුම සමාජගත කිරීම සඳහා. පැහැදිලිව මේ කියන කතාවෙන් මෙතන රික්තකයක් තියෙනවා. සහ ගොවියන්ට ඌමනාවක් තියෙනවා තමන්ගේ කෘෂිකර්මාන්තය කරගන්න. තමන්ගේ ජීවිකාව වගේම රටේ මිනිස්සුන්ට ආහාර සපයන එක ඔවුන්ගේ රාජකාරියක් වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මොනවද අපි පාවිච්චි කරන්නේ? මේ වගාවක් කරනකොට මේකේ භූමිය සකස් කිරීමේ ඉඳලා නවීන තාක්ෂණයත් එක්ක තමයි කටයුතු වෙන්නේ. ඒතර මේ බීජ මිලදී ගන්න තැන ඉඳලා මේ පොළොව සරු කරන්න නැත්නම් ඊට පස්සේ එන වල්නාශක, දිලිනාශක, පලිබෝධනාශක මේ දේවල් පාවිච්චි කරන්න හොර වෙලා හිටියා. නමුත් සාම්ප්‍රදායිකව අපේ තිබිච්ච ක්‍රමවේදයන් බොහොම තිබිලා තිනවා. මේවා දැන් විද්‍යාත්මකව තහවුරු කරගත්තු ප්‍රාමාණික විද්වතුන් තමයි අද වැඩසටහනදී ගොඩක් දුරට කතා කරන්නේ. මොනවද ඔවුන් කරගත්තු සොයා ගැනීම් සහ ඔවුන් අධ්‍යයනය කළ තහවුරු කරගත්ත කරුණු මොනවද? හැබැයි ඒ කරුණු මේ බිම් මට්ටමේ ඉන්න කෘෂිකර්ම නිලධාරියා දන්නවද? එහෙම නැත්නම් ඔවුන් ඔහුගෙන් මේ ගොවියා අතට මේ දැනුම පත් වෙලා තියෙනවද? ගොවියට මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලායි හොයාගෙන යන්නේ. ඔව්. එතකොට අන්න ඒ දැනුම හොයාගත්ත මිනිසුන්ගේ ඒ දැනුම ගොවියාගේ අතට මෙතන පත් වෙලා නැති තත්ත්වයක් තමයි පේන්නේ. එතකොට අර මැද්දේ හිඩසක් තියෙනවා. ඒක කෘෂිකර්මය කරන්නේ ගොවියා.
හැබැයි දැන් මේ තත්ත්වය තුල ඔවුන්ට ඒ දැනුම ලැබිලා නැහැ මේ අලුත් විදිහට කොහොමද යන්නේ කියන එක සම්බන්ධව. මොකද කාලාන්තරයක් තිස්සේ රසායනික එදවුම් එක හිර වෙලා හුරු වෙලානේ හිටියේ. අන්න ඒකෙන් ඒක නැති වුණාට පස්සේ ඔවුන්ට දැන් මොකක්ද අපි කරන්නේ කියන එක තුල ඔවුන් ගොවිතැනෙන් පාරට බහැලා තියෙනවා. අන්න ඒ පාරට බහැපු එක නවත්ත ගන්න තමයි අන්න ඒ කියන එකෙන් කෘෂිකර්මාන්තයේ අපේ ගොවිය බේර ගන්න තමයි මේනෙත් FM බැලුම් ගල මේ දැනුවත් කිරීම. රේඩියෝ එකට ලං වෙලා අහන්න මේක. ඈ මේක ඔන්නෑ ගියාට පස්සේ අපි net FM බැලුම් ගල YouTube channel සහ net FM බැලුම් ගල Facebook පිටුවේ දානවා. අන්න ඒ දැනුම ඔබ උකහා ගන්න හොඳම තැන ඒක. ඒක ෂෙයා කරන්න ඔබට පුළුවන් තව කෙනෙක්ට මේ දැනුම සම්ප්‍රේෂණය කරන්න. එතකොට නේද? අන්න ඒ වගකීමත් අපි කරලා පොඩ්ඩෙන් පොඩ්ඩ මේකෙන් ඇවිල්ලා අපි අපේ කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරමු අපේ රට. දැන් ගොවියාව හැදුන්නුවේ රජකමට සුදුසුයි කියලා මල ටික හොදගත්තාම. අනිවාර්යයෙන්. හැබැයි මේ ගොවියා හැදින්නුවා තව රජ කෙනෙක්ව. ඒ තමයි කිරුලංච වගේ පුස්කොළ පොත්වල සඳහන් වෙලා තියෙනවා. මේ ගොවියක් දේවත්වයෙන් සලකලා තිනවා නැත්නම් රජු විදිහට සලකලා තිනවා රටේ රජතුමාට වඩා වෙන ගිය රජ කෙනෙක්. ඒ තමයි අපි කාටවත් ඇහැට පෙනෙන්නේ නැති අතට අල්ලන්න බැරි ශුද්ධ ජීවීන්. බටහිර උගන්වන්නේ ශුද්ධ ජීවියා සම්බන්ධ වෙන්නේ පෝර හැදීමට පමණයි කියලානේ. හැබැයි එහෙම නෙමෙයි. දේශීය කෘෂිකර්මයේ බද්ධ වෙලා තියෙන්නේ ශුද්ධ ජීවියා තමයි ගහක මෙන්න මේ කාරණා පහම හදන්නේ. ඒ නිසා ඒ පහම හදන ශුද්ධ ජීවියා නිෂ්පාදනය වෙන්න ඕනේ ඒ ගහ තියෙන මහ පොළවේ. ත්‍රිකුණා මලේ හැදෙන ගහක රසගුණ වීර විපාක ප්‍රභාවය නිර්මාණය කරන්නේ ඒ ත්‍රිකුණා මලේට අදාළ මහ පොළවේ ඉන්න ශුද්ධ ජීවියා. එතකොට ගම්පහ තියෙන කොම්පෝස්ට් ගිහිල්ලා ත්‍රිකුණා මලේට දාන එක බොහොම අසාර්ථක වැඩක්. එතකොට විදේශ ඒකකින් ආනයනය කරලා දාන කොම්පෝස්ට් එක ගැන කතන්දර දෙකක් නැහැනේ. මේ පිටරටක සුද්‍ර ජීවියෙක් මේ මහ පොළොවට දාන එක හරිම අසාර්ථක වැඩක්. ඒ නිසා අපි මිනිසුන්ට ඉගැන්වුවේ සමුන්නාංශේලාගේ කුඹුරේ ඔය ඉන්න තැනම තමයි මේ පොර හැදිල්ල කරන්න ඕන. කාබනික හදන්න ඕන. ඒවට අපි තිබිච්ච පරණ ක්‍රම විද්‍යාත්මක ක්‍රම මිනිසුන්ට ඉගැන්වුවා. ඇත්තටම මේ ක්‍රම මිනිසු දන්නේ නැහැ මේ දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හරි කොහෙන් හරි උගන්වලා තියෙන්නේ. එතනත් රසායනික පොර විකිනන විදිහ කොම්පෝස්ට් නිෂ්පාදන තමයි මේගොල්ලෝ උගන්වලා තියෙන්නේ. දිග අඩි 5යි පළලා අඩි 4යි උස අඩි 4යි අරගෙන කොටුවට කොටුවට ගහන්න කියලා දැන් මේ හැමතැනම අපිට පේනවා කරගෙන යනවා. ඒව හරි අසාර්ථක ක්‍රම. ඒ වගේ කොම්පෝස්ට් හැදෙන්න මාස 3ක් යනවා. रासायनिक पोर पेट पलाटक चिट्ठ महापोल क्रम राशिया මෙතුමල්ලා පරේෂකයෝ විදිහට විද්‍යාඥයෝ විදිහට මේ කරුණු කාරණා අධ්‍යයනය කළා තහොත්තර මේ වයේ තියෙන ගුණාත්මකභාවය සහ මේ කොච්චර සාර්ථකද කියලා. හැබැයි මේ දේවල් මේ ගොවියා අතර පත් නොවීමේ වරද තියෙන චාමික සදාන් කරා වගේ මේ අතරමැද හිඩසක් තියෙනවා. අනිවාර්යයෙන් මේ යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙලා නැති ප්‍රශ්නේ. දැන් අපි මේකෙදි කිව්වනේ මේ ශුද්ධ ජීවීගේ වැදගත්කම කියන එක අපි මෙච්චර කල් හිතුවේ නැහැ. හැබැයි ඔබ අපි ආහාරයට ගන්න බත් වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, එළවලු ටික වෙන්න පුළුවන් මේ සියලුම දේවල් ටික හැදලා තින්නේ අපි බැලුවොත් එහෙම මේ විද්‍යාත්මක පසුබිම් බැලුවොත් එහෙම මේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාවලිය ඇතුලේ. ඒතර ගහක් හැදෙන්න මේ ගහට අවශ්‍ය පෝෂණය ටික ශුද්ධ ජීවීෙක් කරන්නේ මොකක්ද කියන එකත් අවබෝධ කරගත්තේ නැත්නම් ගොවි මහත්තයාට ඒ වගාව කරන්න ටිකක් අමාරුයි. ඒක අවබෝධ කරගන්න තවත් මේ කතාව අපි අහමු මහාචාර්ය සමන් විරක්වැඩි මහත්මයා කියන්නේ. ක්‍රමිකව සැලසුම් සහගතව මිනිසු දැනුවත් කිරීම සහ මේ මහපොළවේ ජීවය යලි සකස් කිරීමට අවශ්‍යයි. හැබැයි මහපොළවේ ජීවය යලි සකස් කරන්නට ඔය කියන කාබනික ද්‍රව්‍ය අවශ්‍යයි. ඒකෙදිත් විශේෂයෙන්ම කලාපෙන් කලාපයට මහපොළව කියන එක මිනිස්සුත් එක්කලා බද්ධ වෙන දෙයක්. චරක ඍෂිවරයා වගේ සාම්ප්‍රදායික දැනුමේ ආයුර්වේදයේ වගේ දේවල් වෘක්ෂ ආයුර්වේදයේ උපවන විනෝදයේ වගේ තැන්වල ගන්නනවා. ගහක තියෙන ප්‍රධාන කාරණා පහක්. මොකද රස ගුණ වීර විපාක ප්‍රභාව කියලා කාරණා පහක් තියෙනවා. දැන් ඕක කොහොමද වල තේරෙන්නේ නැහැ. ඔවා ගැඹුරු පාඨමාලා වලින් උගන්වන්න ඕනේ. දැන් මේ දැනුම මිනිස්සුන්ට දෙන්න ඕනේ. එකක් කියන්නම්. අපි කියන දහක රසගුණ වීර විපාක ප්‍රභාව කියලා පහක් තියෙනවා. ප්‍රභාවය ගත්තොත් බෙලි ගෙඩියේ ප්‍රභාවය තමයි සාමාන්‍යයෙන් බඩ විරේක වෙන්නේ නැති කෙනාට. බෙලි ගෙඩියක් දුන්නොත්
ලෙහෙසියෙන් මලපහ වෙනවා. එතකොට වේගෙන් මලපහ වෙන අතිසාරේ තියෙන කෙනාට බෙලි ගෙඩිය හදලා දුන්නත් අතිසාරේ නවතිනවා. මේක බෙලි ගෙඩිය ප්‍රභාවය. ලුණු විල වල ප්‍රභාවය තමයි ලුණු විල උදේ හවස පාවිච්චි කළොත් එහෙම ඒ පුජ්‍යලයාට මතක ශක්තිය වැඩි වෙනවා. ගොටුකොලයේ ප්‍රභාවය තමයි හිසෙන් උඩ තියෙන රෝග 18කට උත්තරේ ගොටුකොල. අපි හිතමු දැන් කුප්පමේනිය කියලා. කුප්පමේනියගේ ප්‍රභාවය තමයි පොඩි කොළමිටක් අරගෙන බුදේට තියලා තිබ්බොත් එහෙම විනාඩි 10කින් පස්සේ ඕනෑම මලබද්ධයේ තියෙන කෙනෙකුගේ මලබද්ධය පහ වෙලා යනවා. ඒ වගේ මේ හැම ගහකටම තියෙන ප්‍රභාවයක්. අන්නේ ප්‍රභාවය පිළිබඳ කතා කරද්දී මේ දැනුවත් වීමේ ස්වභාවයේ තිබෙන අවුල තමයි මේක තවදුරටත් ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙන්නේ. හැබැයි ගොවියා මෙහෙම කියන්න පුළුවන්. ඔය ඕන පරිශ්‍රකයේ කියන්න පුළුවන්. ඈ ගොවි බිමේ ඉන්නේ අපි. අපි තමයි දන්නේ ප්‍රශ්න. ඈ අපිට තමයි එන්නේ ප්‍රශ්න. කෝයේ විසඳන්න උත්තර. ඈ අන්න ඒක දිගින් දිගට ඔවුන්ගේ ගොවි බිමට ගිහිල්ලා දැනුවත් කරන ක්‍රමවේදයක් අවශ්‍යයි. කෘෂිකර්ම නිලධාරීන් ඒ වගේම අනිත් වගාවන් පිළිබඳ නිලධාරීන් ලංකාවේ ඉන්නවනේ. එතකොට අන්න එතනින් මේ තොරතුරු සම්ප්‍රේෂණය වෙනවද? ඔවුන්ටත් එහෙම සම්ප්‍රේෂණය කරන්න තොරතුරක් තියෙනවද? ඈ අන්න ඒ කියන ප්‍රශ්නයක් මතුවෙනවා. අන්න ඒක ගැන අපි පසුවටත් කියනවා. ඔව්. චාමික දැන් ප්‍රධාන වශයෙන් ගත්තාම ලංකාවේ බතනේ නැත්තම් සහලෙන් ප්‍රධාන වෙන්නේ. එතකොට මේ වීගව විතන කරනකොට ප්‍රධාන වශයෙන් තියෙන යල මහ කන්න දෙක අතරමැද කාල සීමාවක් එනවා. දැන් මේ කාල සීමාව අපි දන්නවා ලංකාවේ බොහෝ පළාත්වල මේ රනිල භෝග වගා කරන ප්‍රධාන වශයෙන් මුං වගේ දේවල් මේ කෙටි කාලෙන්න භෝගයක් විතර වගා කරනවා. එතකොට මේ වගාවෙන් අස්සන්න විතරක් නෙමෙයි මේ ගොවියාට ලැබෙන ප්‍රයෝජනෙ. හැබැයි ඊට හා ලැබෙන ප්‍රයෝජනයක් මේක ඇතුලේ තියෙනවා. ඒ දේවල් පිළිබඳව ගොවි මහත්තුරු අවබෝධයෙන්ද නැත්නම් අනිත් අය කරන නිසා කරනවාද නැත්නම් කෘෂිකර්ම නිලධාරියා කියපු නිසා කරනවාද එසේ නොවිය යුතුයි. ගොවි මහත්මයා හරියට විද්‍යාත්මකව අවබෝධ කරගන්න පුළුවන් නම් අපි මේ කන්න දෙක මැද්දේ රනිල භෝගයක් විදිහට මුං වෙන්න පුළුවන්, කව්පි වෙන්න පුළුවන්, මෑ වෙන්න පුළුවන් මේ දේවල් වගා කරන්නේ ඇයි කියන කාරණාවත් ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ පිළිබඳව අපි යොදාගත්ත සම්පත්දායකේ කාබිනේක යෙදුම් භාවිතය පිළිබඳව පර්යේෂකෙක් වෙන ක්‍රිෂ් තිලක් ධර්මකීර්ති මහත්මයා ඒ ගැන පැහැදිලි කරනවා. දැන් අතන ගොවියා අසරණයි. දැන් ගොවියට දැනගන්න ඕනේ මට සේනා දැනගුවාම මම මොකද කරන්නේ? දිලීරියක් ආවා නම් මොකද්ද මම කරන්නේ? මේ වල තියෙන විසඳුම මොනවද? දැන් අපි දන්නවා අනිවාර්යයෙන්ම රනිල භෝග වලට යූරියා ගහන්න ඕනාවක් නැහැ. නයිට්‍රජන් ස්වාතෙන් නොමිලේ පසට පරිවර්තන කරන සාකයට මොකද තවදුරටත් යූරියා ගහන්නේ? එතන ගොවියව දැනුවත් කළා නෑනේ යූරියා ගහන්න ඕනේ නෑ. මුංගට හිතෙවුවා නම් මේ නයිට්‍රජන් කිලෝ 300ක් ඉබේම කුඹරට එකතු වෙනවා. ඒ කියන්නේ නයිට්‍රජන් කිලෝ 300ක් කුඹරට එකතු වෙනවා කියන්නේ නයිට්‍රජන් 110 ගොලමට අවශ්‍යද තුන් ගුණයක්ම නිකම්ම කුඹරට එකතු වෙලා. ඉතින් අයි ඒක කියලා දිනව නැත්තේ මිනිසුන්ට. මුං ඇට බෝන්චි කහුපි සහකජු මේ හැම දෙයකම යූරියා ඇටයක්වත් අවශ්‍ය නැහැ. ඒවා මේ සම්පූර්ණයෙන්ම වාතයට ගෙන මේ නයිට්‍රජන් ටික උරාගෙන ඒක පසක් සරු කරමින් ගහට අවශ්‍ය ටිකත් ඒ ගහම හොයාගෙන වෙන ශාක. ඒකට යාළුවා තියෙන්නේ ඒ යූරියා මේ නැතුව නයිට්‍රජන් වාතෙන් ගන්න එයාගේ සුද්ධ ජීවිතක මේ පාටිය හදාගන්න එක විතරයි ඒක හදන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේක හෝලියේ පන්තිය වගේ දැනුමක් ඔය කුසිකාන්න ශේෂ්ත්‍රේ. අනිල භෝගවලට නයිට්‍රජන් ඕනේ නැහැ කියලා. නමුත් සක්‍රණය කරනවා ගහලා තිනවා නයිට්‍රජන් 200ක් ගහන්න ඕනේ මේ යූරියා 200ක් ගහන්න ඕනේ යූරියා 60ක් ගහන්න යූරියා 50ක් ගහන්න ඕනේ කියලා සක්‍රණයකනේ කුක් කරනවා කොහොමද? එතකොට මේ ගොවියා දන්නේ නැහැ මේ රනිල භෝගෙන් නොමිලේම විදිහට අවශ්‍ය නයිට්‍රජන් ටික පස්ස වෙනවා කියලා මම වැඩි පුර යූරියා ප්‍රමාණය මේ රටට ගෙන්වන්න වෙනදාම් කරලා ඒකින් කොමිස් එක සාක්කුවට දාගන්න උමාවන්නේ ඔය වෙලේ කරන්නේ. ඔක හොඳටම ඔප්පු කරන්න පුළුවන් දෙයක්. දැන් ඒතර මේ කියන දැනුම ඈ ගොවියට තිබෙනවද කියන එක දැනගන්න අවශ්‍ය ගොවියගෙන්මනේ. මොකද බිමේ ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඈ අන්න ඒ නිසා අපි ගොවියෙක්ගෙන් ඒ පිළිබඳව ඇහුවා. දැන් වී වගා කරනවා නම් කන්න දෙකක් අතරමැද මුං වගේ දෙයක් වගා කරාම රනිල භෝගයේ පොළොවට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය ලැබෙනවා. දැන් මෙන්න මේ වගේ විද්‍යාත්මක තරණු ගැන ඔයාලා ගොවි මහත්තුරු විදිහට දන්නවද මේවා ගැන? නෑ කිසිසේත් දන්නේ නෑ. එහෙම කිසිසේත් දන්නේ නෑ. එහෙම දැනුමක් දීලා එහෙම අපිට මොකක් හරි අහලා පුරුදු ඒ දෙයක් විතරයි ඔළුවේ තියෙන්නේ. රසායනික වර 150ක් හරි ඕනේ. නැත්නම් මේක මේ කෙලින්ම මේ කඩාගෙන වැටලා මේ කොරෝනා නෙමෙයි කණ්ඩ නැතුව මිනිස්සු මරනවා. රසායනික පොහොර තහනම් කරලා දෙන්නේ. දැන් ගෙන්වන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැත්නම් හැබැයි නිලධාරීන්ගෙන් හරි මේක කියලා දෙනවා නම් මෙන්න මේ ක්‍රමයට කළොත් එහෙම තු අස්වැන්න හෝ ඒ මත්තමකට යන්න පුළුවන් කියලා කිව්වොත් ඒක කරන්න ඕම වෙන කෙනෙක්ද කරන්නේ? ඒකේ මහත්තයා දැන් රුධිරම ඇමතුමා මේ පැහැදිලි කරගෙන යනවනේ. එතකොට අපේ ගොවියෝ ප්‍රශ්න අහනවනේ. ඒවා අපි මාධ්‍යෙන් දැක්
නේ එතකොට එතුමාවත් අඩු ගන්න දුන්න උපදෙස් අපහසුලි නෑ නේ අර එක තැනක ගිහිල්ලා ගොවි මහත්තයෙක් කහන අපිට වල් තෙල් දෙන්නේ නැද්ද එතකොට කොසිකර්මතුමා කියන වල් තෙල් දෙන්නේ ජලයෙන් වල් මර්ධනය කර ගන්න ඕනෙලු එතකොට ජලය කොහෙද තියෙන්නේ එහෙම මර්ධනය කරන්න බඳලා තියන්න තරම් ගොවි බිමේදී තමයි ශාමික ගොවියා මුහුණ පාන විවිධ ගැටලු වලට මුහුණ දෙන්නේ. ඉතින් මේක මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා මේ ප්‍රශ්නෙට විසඳුමක් එකපාර ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට මාධ්‍යයක් විතර පුළුවන්කම තියෙනවා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා තියෙන ගොවි මහතුන්ට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ඇයි? ඒකට මොන වගේ විසඳුම්ද හොයාගෙන යන්න පුළුවන්? මෙන්න විසඳුම් සොයාගත්තු පර්යේෂකයෝ අධ්‍යයනය කරපු උදවිය මේ පිළිබඳව ඉන්න විද්‍යාඥයෝ මෙන්න ඔවුන් සොයාගත්තු සොයා ගැනීම ඒවා තහවුරු කරගෙන තිනු. ඉතින් යන්න ඒ දේවල් ටික සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය හරියට රාජ්‍ය යාන්ත්‍රණයේ හෝ ඒ කොතන ඉන්වත් වෙලා නැත්නම් අපි ඒ වගකීම ඒ රාජකාරී කරන්න මාධ්‍යයක් විදිහට අපි අපිට හැකි උපරිමයෙන් මේ ආකාරයෙන් අපි උත්සාහ දරමින් ඉන්නවා. දැන් මෙතනදී ප්‍රශ්නයක් මතුවනවානේ මේ වී වගාවේ ප්‍රධාන කන්න දෙක අතර වාරයේදී වෙනත් රන්ල් භෝගයක් වගා කළොත් මේ එහි තියෙන ගුණාත්මක භාවය වෙනද ගොවි මහත්මයා දන්නේ නැහැ නේ ගුණාත්මක භාවය නේ වවන්නේ ඇයි කියලාවත් දන්නේ නැහැ. ලැබිය යුතුයි කියලාත් දන්නේ නැති සත්‍යයක් තමයි ගොවි මහත්මියගෙන් කියවුනේ. ඉතින් ඒ ප්‍රශ්නේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරපු කෙනෙක් විදිහට ලංකාවේ පළමුවෙන්ම වායුවෙන් නයිට්‍රජන් තිරකිරීම පිළිබඳව PhD උපාධියක් ගත්තු පුජ්‍යලයක් විදිහට සහ අපේ රදෙන විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙක් මහාචාර්ය එස් ආනන්ද කුලසූරිය මහත්මයා ඒ කාරණාව පැහැදිලි කරනවා. රන්ල් භෝග කියන්නේ ලෙජියුම් කියන ඒවානේ. ඒවා අතතේ රටේ දැන් භාවිතා කරනවා ප්‍රාබොන්චි, කව්පි, මුං, රටකජු, එතකොට එළවලු බොන්චි, ඒ වගේම කිරි ආහාර වලට සත්තුන්ට දෙන මේ මහා විපල වල බේවෙල ඔගේ තැන් වලකුත් මල වගේ තැන් වල දෙන ක්ලෝවර් කියලා ඒ රන්ල් භෝගයක් තියෙනවා උගේ අර කිරි පෝෂණයට. ඒ රන්ල කියන්නේ රන්ල කුලේවක දැන් අපි මට පැහැදිලිම කියන්න පුළුවන් ලංකාවේ රන්ල භෝග වලට යුරියා භාවිතය සහ මුලින්ම 100%ක්ම නවත්තන්න පුළුවන් අපි ඒ දෙන ජෛව පොහොර වලින්. ඒකත් අපි කියන ජෛව පොහොරක්. පර්යේෂණ අධ්‍යක්ෂීම් අනුව ඒකට නම් පැහැදිලි උත්තර දෙන්න පුළුවන්. ඉලක්ක කරන භෝගයට දෙන්නේ කුඩා ප්‍රමාණයක්. මොකද ඒ දුන්නාම අපි ඒක භෝගය තල කරන අවස්ථාවේ සමහරට භෝගයේ බීජයට දවටලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතාම කුඩා තද අවස්ථාවේදී සියලක් හැටියට එකතු කරගන්න පුළුවන් ඒකට. ඒ කොයි විදිහටද අය ආරම්භයේදී දුන්නාම ඒ අපි දෙන ඔය කුඩා ප්‍රමාණයකට තේ වචෙන් නම් ඉනකුලම් සිංහලෙන් කියන ආම්බු කුලර කියලා ඒ වචන වැඩි කුරු නැහැ සාමාන්‍ය ජනතාවට. ඒ දෙන කුඩා ප්‍රමාණය භෝගයේ වැඩෙනකොට භෝගයත් එක්ක වැඩෙනවා. ඒක මැරෙන්නේ නැහැ. සජීවව පවතින ගමන් මොන දෙවෙනි එක වැඩගත් වෙන්නේ භෝගයට අවශ්‍ය පෝෂ ද්‍රව්‍ය පිටස්තර උපස්තරයකින් ලබා දෙනවා. ඒ අනුව ඒ දෙවිදියන් එකක් සජීව පරස්ම දෙක තමන්ගේ කන්දෙන් තමන්ගේ ජෛව ස්කන්ධයෙන් නෙවෙයි පෝෂණය ලබා දෙන්නේ බාහිර උපස්තරයකින් පිට උපස්තරයකින්. ඒ තමයි ඒ ගහට තියෙන ශක්තිය සහ ඒ ගහට කරලා තියෙන එදවුම් එක ඒ බැක්ටීරියා සසු ජීවී ක්‍රියාකාරීත්වය ඇතුලේ මේ වාතයේ තියෙන නයිට්‍රජන් තමයි උරාගන්නේ. ඒව තමයි ගසේ පෝෂණයට යොදාගන්නේ. ඒ විතරකුත් නෙවෙයි ඒ හරහා තවදුරටත් පස පෝෂණය කරමින් තියෙනවා. ඉතින් මේ මැරිච්ච පසට ශක්තිය දෙන්න පෝෂණය දෙන්න විවිධාකාරයේ ක්‍රමවේදයන් තියෙනවා. ඒ පිළිබඳවයි අපි ඔබත් එක්ක මේ කතා බහ කරමින් ඉන්නේ. ඔව් දැන් මේ රනිල කිව්වට පස්සේ වැඩියට එහෙම තේරුම් ගන්න එපා. ඔන්න දැන් ඔබට පුළුවන් කතා කරන්න මේ අපි කෘෂිකර්මාන්තයේ වගා සංවර්ධනයේ මේ නව අභියෝගයත් එක්ක යන්න පුළුවන් කොහොමද කියන ලයින් එක අද කතා කරන්නේ. ඔබට අත්දැකීම් ඇති. ඔබටත් ප්‍රශ්න ඇති. ඈ ඔබට සමහර විසඳුම් යෝජනා ඇති. සියල්ල කතා කරන්න පුළුවන් net fm බැලුංගල එක්ක 0112553 63. මිනිස්සුන්ගේ එකම පිළිසරණ දෙහි අත්ත කන්දේට පදිය තලාවට මහවයට අනුරාධපුරයට පොළොන්නරුවට යනකොට එකම ජීවිකාව කුඹුරනේ. එහෙනම් මිනිස්සුන්ට දැන් පොහොර තහනම් කරපු එක පිළිබඳව මිනිස්සු බය. ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යන එක සාධාරණයි. මිනිස්සු දන්නේ නැහැ නික්‍රමී. ඉතින් දැන් මේ වෙලාවේ ගොඩක් මාධ්‍ය අය කරන්නේ මිනිස්සු අවුස්සලා පෙළපාලි මේකෙ පෙන්න ඉන්න එක නෙමෙයි. මොකද්ද මේකේ උත්තරේ? ඒ නිසා මිනිස්සු මේ ගැන හොඳට දැනුවත් කරන, සාකච්ඡාදරේ කරන, මොන දේශපාලන මතේ දරුවත් කමන්නේ මේ වෙලාවේ රට ආදරේ කරන වැඩ පිළිවෙලක් යන්න ඕන මිනිස්සු වෙනුයි. මම කතා කරන්නේ මේ මහ පොළොව ගැන විතරයි. ඒ නිසා මේක තහනම් කරපු වෙලාවේ අපේ වගකීම මාධ්‍ය සහ රටේ අර ආදරේ කරන මිනිසුන්ගේ වගකීම තමයි රසායනික පොර තහනම් කරලා ඉවරයි. ඒ නිසා ගොවි අමාරු වැටිලා ඉවරයි. හැබැයි අපේ මේ තියෙන දැනුම, මේ තියෙන ක්‍රමය ගොවියා අමාරුවෙන් නොවත්තා උඩට ගැනීම සඳහා ක්‍රම ඕන තරම් තියෙන බව ඒ මිනිසුන්ට පෙන්වලා දීලා ප්‍රායෝගිකව ඒ වැඩේ ක්‍රියාත්මක කරන එක. අන් ඒ සඳහා තමයි අපි පෙනී සිටින්නේ ඕනේ සහ අපි ප්‍රායෝගිකව පෙනී සිටින්නේ ඒක ඇතුලේ. රසායනික යෙදවීම් භාවිත කිරීම තහනම් කිරීමට රජය
ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව දැන් කෘෂිකර්මාන්තය පවත්වාගෙන යන්න දියුණු කරන්න මේ විද්‍යාත්මකව තහවුරු කරන ලද්ද සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වලට පුළුවන්. මේ පිළිබඳව ගොවි මහත්තුරු දැනුවත්ද සහ පර්යේෂකයෝ මේ පිළිබඳව ගොවි මහත්තුරුන්ට ලබා දෙන උපදෙස් පිළිබඳවයි නිත් FM බැලුම්ගල අද අපි සාකච්ඡා කරමින් සිටියේ. විජේසේකර මහත්මයා ඉන්නවා රඹුක්කණි නයි බොනබුතුමාට. ආයි බොන මහත්තයා. ඔව් මොකද්ද ඔබතුමාගේ අදහස? මහත්තයා අපිටත් ආසයි ඔය මේ බොහොර නිෂ්පාදනය ගැන දැනගන්න. පොත් වත් මේ ඔලින්වත් අච්චු ගහලා අපිට මේ බෙදා හරිනා නම් බොහොම වටිනවා මහත්තයා. ඒ කියන්නේ ඔබතුමා ගොවිතැන් කෘෂිකර්මාන්තේ නිරත වෙන කෙනෙක්. නිරත වෙන කියන්නේ මේ අපි ඉතින් මේ බලාපොරොත්තු වෙනවා මේ හදා ගන්නද? ඔව්. ඒ කියන්නේ මේ එහෙම දැනුවත් වීමක් මෙච්චර කාලයකට වෙලා නැද්ද? නෑ මහත්තයා නෑ. ඒ කියන්නේ කවුරු හරි කෘෂිකර්ම පරිශ්‍රය නිලධාරීන් හරි අදාළ වගාවන් වලට ඉන්න නිලධාරීන් හරි එහෙම ඇවිල්ලා දැනුවත් කිරීම කරලා හෝ එහෙම කටයුතු නැද්ද? එහෙම අර පහු බොහොම ඉස්සර තිබුණා දැන් මහත්තයා ඒව වෙන්නේ නැහැ. ඊ බොහොම ඉස්සර කියන්නේ කොයි කාලේ වගේද? දැන් ඔය 70 ගණන් වල වගේ. ආ දැන් එහෙම දැනුවත් කිරීමක් වෙන්නේ නැහැ. නැහැ. හහහ ඒ කියන්නේ ඔබට ඒ දැනුම අවශ්‍යයි ඔබට ඒ දැනුම තිබුණොත් යම් කටයුත්තක නිරත වෙන්න පුළුවන් මේකට අදාළව එහෙමද ඔව් එහෙම පුළුවන් අපිට මේ ගොඩ මේ හේන් වගාවල් උන්ටනවා ඒ බොහෝ දයක් හදාගන්න තිබුණොත් අපිට වටිනවා මහත්තයා අන්න ඒක තමයි ජනතාවට අවශ්‍ය දැනුම එතකොට අන්න ඒ දැනුම ලබා දීමේ මෙහෙවර කරන්න අවශ්‍ය කවුද? එතකොට අන්න ඒ පිළිබඳව මාධ්‍යක් විදියට මැදිහත් වෙනවා. කිත්සිරි මහත්මයාත් ඉන්නවා ගාල්ලේ. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් ආයිබෝන් මේ මහත්මයා මම පොඩි ගෙවත්තක් කරනවා ගෙදර. මට සුළු භූමියක් තියෙනවා. ඒ කියන්නේ මම ওই බෑග් ගොලරේ මේ ඒ කුළු කුළු හැමදේට දල් දුඩ තියලා කවදාකවත් මම ගෙදරට එළවලුවක් ගේන්නේ නැහැ මේ කඩේ. ඔව්. මොකෝ මන් දන්නෝ මේක වාස විදිහට තියෙනවා. බොහොම හොඳයි එක තීරුම් අරගෙන වැඩ කරන එක. මහාචාර්ය තුමා කියපු කතාව සම්පූර්ණ ඇත්ත. මොකද මේ මම රණින් කුලේ සාක බොන්චි නෑ කරල්ලින් ඉඳලා තිබුණා. මම ඕකට විතර පොරක් හදලා ඉස්සා. ගොඩාක් සාර්ථකයි. හොඳ අස්සන්නක් තියුණා. අනිත් එක තමයි එකෙන් කෘමිහානියක් නැති වෙන මොනවද මං ඉස්සේ ගොමයි ගිනිසීරියයි පල් කළා. මේ සුදුළුණු තියෙන සුදුළුණුත් ඒකට දාලා කෘමිනාශයක් විදියට ඉස්සා හොඳව පල දාවක් තියෙනවා මේ. ඒ කියන්නේ සුදු ලුණු දානවද සුදු ලුණු පොතු දානවද සුදු ලුණු පොතු පොතු අපි ගෙදර ඉවත් කරන ඔව් ඒක අර හොඳ මේ කියන්නේ ඒක කෘමිනාශකයක් වගේ දැන් මේකේ බොන්ති වල ආවා අර පොළ පණුව කියන එක ඒක නැති වුණා ඔව් ගොඩක්ම මේ මඩ පුළුවන් විදියට මම කරගන්න මට එහෙම දිමක් නැහැ නමුත් අපිට කාරුවා උපදෙස් දෙන්නවත් ඔය කුසිකර්මයේ ඇත්තේ කිසිම කෙනෙක් නැහැ ඒක තමයි කනගාටු දැන් ඔයි මහාචාර්යතුමා ගෙනියන වැඩ පිළිවෙල හරිම හොඳයි මේ මිනිස්සු අතර මේක අපේ මිනිස්සු කම්මැලිනේ දෙයක් කරන්න ඒකනේ වෙලා තියෙන්නේ හොඳයි දැන් එතුමත් කිව්වේ ශාමික මේ එතුමත් අත්හදා බැලීම් කරා නමුත් තාක්ෂණික දැනුම් පිළිබඳව හෝ ඒ මේ වගකීම් සහගත සොයා බැලීමක් නෙවෙයි එතුමාට හිතලා වට්ටෝරුවක් හදාගෙන කරපු වැඩේ සාර්ථකව දැන් ඊට කලින් අපිට කතා කරපු ගොවි මාත්මය කිව්වේ ඒ කෙනාට පොහොර හදන්නේ කොහොමද නැත්නම් කෘමිනාශකයක් වල්නාශකයක් හදාගන්නේ කොහොමද කියලා දැනගැනීමේ තොරතුරු පිපාසාවෙන් ඉන්නවා ඉතින් ඒ තොරතුරු පිපාසාවට net fm බැලුම් ගල මෙන්න ඔබට අපි පැහැදිලි කරනවා දවස් 4ක් යනකොට දියර පොහොරක් භාවිත කරලා ඔබේ වගාව සාර්ථක කරගන්නේ කොහොමද කියලා මේ දැන් කියන්න හදන. මේ පිළිබඳව වඩාත්ම හොඳින් පැහැදිලි කරනවා මහාචාර්ය සමන් වීරක්කොඩි මහත්මයා. දවස් 4යි යන්නේ දියර පොරයක් හදන්න. ගොම කිලෝ 10යි, ගව මුත්‍ර ලීටර 10යි, උඳු පිටි හරි මුං ඇට පිටි හරි කාබෝහයිඩ්‍රේට් තියෙන මොනවා හරි පිෂ්ටයක් ගන්න ඕනේ කිලෝ 2යි, හකුරු හරි සීනි හරි කිලෝ 2යි, මුණ පඳුරක් යටින් පස් ගන්න ඕනේ ලෝකේ ඉන්නේ පරණම සහ දියුණුම වේගවත්ම සුද්ධ ජීවියා ඉන්නේ උණ 10යට උණ පඳුරයට. එතනින් ගන්නවා 5 කිලෝ 1ක් 2ක්, ඒක තම අස්සද්දන කුඹුරේ නියරෙන් ගන්නවා 5 කිලෝ 2ක් විතර මේ ටික ඔක්කොම අලවම් කරලා වතුර ලීටර 100කට දාලා දිය කරලා දවසකට 6 පාර ගානේ දකුණු අත පැත්තට කරකවන්න ඕනේ වම් අත පැත්තට 1යි. දවස් 4ක් මේක මේ විදිහට කරාට පස්සේ මේකේ හැදෙන සුත්‍රජීවි මහා සමුදාය මේක ඇවිල්ලා ප්‍රධානම සුත්‍රජීවි ආන්දරණයක් මේක කොම්පෝස්ට් එකට කලවම් කරනවා. ඊට පස්සේ මේකට 10යි අඟුරු ටික එකතු කරලා මේකට කලවම් කරනවා. ඒක කොම්පෝස්ට් එකට කලවම් කරපුවාම අර කුඹරට කොම්පෝස්ට් කිලෝ 1000ක් දාන්න ඕන නම් අක්කරේට කොම්පෝස්ට් කිලෝ 200න් සමස්ත කුඹරම කරන්න පුළුවන්. ඉතින් මේවා මිනිස්සු කරලා බලන්න යන්නේ මේවට විවේචනය ගෙනගෙන ඉන්නවා. හැබැයි මේක කරලා බලන්න කියලා අපි ගොවියන්ට කියන්නේ. ඔබට එක කන්නෙන් අත්දැකීම එනවා. දැන් මේක කරන්න අපිට අවුරුදු 15ක් විතර මේකට ඕනද සීසන් එකක් අවශ්‍ය නැහැ. මේක මේ මාසෙන් කරයි.
ප්‍රායෝගිකව අත්දැක බලන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි එතුම පැහැදිලි කරේ. මේ විදිහට අපි ඉදිරියේදීත් ඔබව ගොවි මහත්වරුන්ව දැනුවත් කරන්න මේ රටේ රට ස්වයංපෝෂිත කරන්න කෘෂිකර්මාන්තයෙන් ශක්තිමත් කරන්න අපිට පුළුවන් දායකත්වය ලබා දෙනවා. දැන් ශාමික ප්‍රධාන වශයෙන් ගත්තාම පස්සේ දැන් මේ කතා කරන්න කෙටි කාලින භෝග වෙන්න පුළුවන්. ඒ වගේම දිගු කාලින භෝග වගාව ගත්තාම පස්සේ. ඒ වගේම දැන් තේ රබර් පොල් වගේ වගා කරන දිගු කාලින භෝග වලට ප්‍රශ්නයක් આવුවොත් මොනවද කරන්න කියලා හොයමින් ඉන්නවනේ. දැන් තේ වගාවෙත් ප්‍රශ්නයක් තියෙනවා. මේ තේ දළු වල අස්වැන්න අඩු වෙලා තියෙනවා. දළු කඩන්න අමාරුයි. විවිධාකාරයේ ප්‍රශ්න තියෙනවා. මේ වර්ණය වෙනස් වෙලා තියෙනවා. විවිධ ගොවි මේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නය පිළිබඳව අපි ප්‍රශ්න කළා. මේකට විසඳුමක් තියෙනවාද කියලා ක්‍රිස්තිලක් ධර්මකීර්ති මහත්මයාගෙන්. ඒ කර්මාන්තේ තේ වතුන් කිනියන් තේ වත්තක තේ තර මැරෙනවා. එතකොට ඒ තේ පැලේ මැරුණාම එතන හිඩසක් ඇති. ඒ හිඩසක් ඇති වුණාම හිරු එළිය එතන ඒ පොළොව තාන්දු වෙනවා. එතකොට මේගලම් පොතේ ගහට පොර දැම්මහම ඒ හිරු එළියත් එක්ක එතන වල් වැවෙනවා. එතන මේ වල් දරුණාම මේගලම් හිතනවා මේගලම් පොර ගහනකොට පොර එළිය ප්‍රමාණවත් ප්‍රමාණයක් අර වල් දස්තික උදුරා ගන්නවා. ඒ නිසා වල් ටික මරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ගලම් කරන්නේ වසවිත ගන්න. වසවිත ගැව්වහම व्यापारे වලාම වල් වලට කපන්නේ. මේ අර මේ අර දැනලා තියෙනවා නමුත් මම යන්ත්‍ර නමුත් දැන් ඉතින් යන්ත්‍ර තියෙනවා. ඒ අර යන්ත්‍රයක් දාලා අර දින්නකට පොඩි ප්ලාස්ටික් කෑල්ලක් කරකෙන් ඒක අරගෙන ගියත් ඒ ගස් යටේ අරව කපනවා. කපුවාම අර වල් ටික ඉගෙන පොර වෙනවා. පස පසක් කරනවා. මේ මේක සම්පූර්ණයෙන්ම අනාගෙන නාගෙන ඉන්නේ අපි. ඉතින් මේක මේක වෙනස් කරන්න අර විද්‍යාත්මක පදනම කියන්නේ මේ මේ කාබනික ගොවිතැන කියන එක මේ ගොම පොරක් එක්ක තියෙන මේ ප්‍රාථමික ගොවිතැනක් නෙමෙයි. සබාධර්මික ගොවිතැන කියන්නේ සම්පූර්ණ විද්‍යාත්මක විද්‍යාවත් එක්ක බද්ධ වෙලා විද්‍යාත්මක පදනමකින් කරන කාර්යයක්. ඒ විද්‍යාත්මක පදනම වඩාත්ම හොඳින් පැහැදිලි කරගන්න අපි කතා කළා ටෙක්සාස් සරසවියේ ජීව රසායන විද්‍යා අංශයේ මහාචාර්ය රොෂාන් පෙරලා මහත්මයාට. එතුමා මෙහෙමයි පැහැදිලි කරන්නේ. රජී වැඩසටහන යටතේ කවුරුවත් බලාපොරොත්තු නොවුණු ලෝකයේ උසස්ම පොහොර කැටයක් ලංකාවේ නිපද වෙනවා. එතකොට මේ අපි ඒක ලංකාවේ අවශ්‍යතාවයෙන් ඒක රහයක් පරිමාණ අතර ඒක ඒ ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ දෙකකට සමාන තත්ත්වයකට එනවා. එතකොට සීනි හදන උගස්කාර විතර නෙමෙයි වී පොල් රබර් ඒ ඕන දෙයකට ගැලපෙන විදිහට අපිට ඒක නිර්මාණය කරන්න පුළුවන් ඒ කර්මන් ශාලාවේ ඒකේ තියෙන NPK ප්‍රමාණය ඇඩ්ජස්ට් කළා. ඒකට ඒ වැටින සුත්‍ර ජීවියෝ ඒ වැඩ කොටස කරනවා. ඉතින් මම කියන්න සතුටුයි ඒ පොඩි කැටය ඒ පොහොර කැටය ඇත්තටම සුපිරි කර්මාන්ත ශාලාව වගේ නිෂ්පාදන ගොඩක් මං කිව්වාගේ උත්තේජක ශාක උත්තේජක ඉඳලා ඒ වගේම ශාක වලට අවශ්‍ය හෝමෝන වර්ග ඒ සියල්ල එතන හැදෙනවා. අපි දීලා තියෙන්නේ ඒ තාක්ෂණීය කොටස ඒ කැටයට වැඩ කොටස කරන අවශ්‍ය කට්ටිය ඒ පොහොර කැටය ඇතුළේ ජීවත් වෙනවා. ඉතින් ඒකයි අපි මම කියන්න සතුටු අපි ගොවි මහතුන්ට බීවි යුතු නැහැ. අපි විද්‍යාඥයෝ විදිහට කළ යුත්තේ අපේ නිර්මාණශීලීත්වය උපරිමයට ගෙනල්ලා නිර්මාණ කළ ඉවරලා ඇමරිකාවට දායාද කරන එක නෙමෙයි අපේ රටට දායාද කරන එක. මේක අපේ ගොවියන්ට පාවිච්චි කළා ඊට පස්සේ ඌවෙන් හොයා ගන්න දේවල් පිටරටවල් වලට හරි අපි විකුණලා වැඩි ආදායමක් ලබලා රට සම්පෝෂිත කරා. කෘෂි පර්යේෂණ නිරතහරි මේ වගේ ශේෂ්ත්‍රයේ වැඩ කරන්න ඉන්න නිරතහරින් ඉන්නෝ දැන් ඕන් සතුව හෝ මේ දැනුම තියෙනවාද මේ ගොවි මහත්තුරුන් අතර බෙදා නැත්නම් ඒට වෙනම යාන්ත්‍රණයක් සකස් විය යුතුද? මම හිතනවා යාන්ත්‍රණයක් සකස් විය යුතුයි කියලා. ඒකට හේතුව තමයි දැන් සමහර වෙලාවට අපි විද්‍යාඥ විදියට අපි ඒක හරි විදියට ඒ පණිවිඩය අවල නැහැ ජනතාව අතරට. ඒතර ජනතාවට මේ අවබෝධය නැහැ. ඒ පණිවිඩය නොගියේ ඔය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක නොවුණු හින්දා. මොකද මම සාමාන්‍ය විශ්වාස කරන්නේ විශ්වවිද්‍යාලවල නිර්මාණ නාම ඒක ඊට පස්සේ පල්ලෙහාට ගලාගෙන යා යුතුයි. ඒ කියන්නේ කාර්මික විද්‍යාල වලට යා යුතුයි. ඒගොල්ලෝ ඒකෙන් නිපුවීමක් කළ යුතුයි. ඒ නිපුවීම යා යුතුයි භාවිතා කරන පාරිභෝගික අතරට. ඒ පාරිභෝගික අතර ඉන්න පුළුවන් ගොවි මහතුනොත් ඒතකොට ඒ මහතුන්ව දැනුවත් කිරීම දක්වා ඔයක ගමන් කළ යුතුයි. ඒතර මේක අපේ රටේ ඒ ක්‍රමවේදය හැදිලා නැහැ. දැන් අපේ විශ්වවිද්‍යාල වල කරන දේවල් ගැලපෙන්නේ නැහැ අපේ පාරිභෝගිකයෝ එහෙම නැත්නම් අපේ ඉන්න ජනතාව ඉල්ලන දෙයට. ඒතර මේ දෙක අතර තියෙන මේ යාන්ත්‍රණයේ තියෙන දුර්වලකම් ගොඩක්
අවශ්‍ය ජනතාවට උරුමනා දෙන්න නොලැබෙන්නේ ඇයි කියන එකට හොයලා බැලුවොත් ඒක ඒ ධාරාව එක දිහාවට ගලණය වෙන්නේ නැහැ. අනේ ගලණය වෙන්න නම් ඒ යාන්ත්‍රණ ක්‍රමය අමුතුවෙන්ම සැකසිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ඉතින් අර කතා කරන එක ලේසි. ක්‍රියාත්මක කිරීමේදී අපිට තියෙන්නේ වෙන් වෙන් වේ කිය වැඩ පිළිවෙල. සාහිත්‍යිකව අපි මේ පරිශන වැඩ පිළිවෙල හදලා නැහැ. ඉතින් රටක් විදියට මම හිතන්නේ අධ්‍යාපනය ලබා ගන්න එක එකක්. ඒක පොතපතට පවන සීමා වුණ පළියට නිර්මාණ හැදෙන්නේ නැහැ. टेक्सा सरसवी जीव रसायन विद्या अंशे महाचार रोशन पेर महात्म कथा नित्यफेम बेलुंगलिंग कथाभाकर्मी कृषि कर्मांत दीवन करान विद्यात्मक हरुकरगत सांप्रदायिक क्रमवेद अंट पुल वंदे पिलमंद गोय महत्व धन अद्दीन कारण वै अभी कथाभाकर्मी हिदी कुलतुंग महात्म कोट्टावे यूरिया पोरदाल मड वेलवे प्रायोगिक यूरिया पोरदाल සමහර අවස්ථාවල ඒ රටවල් වට්ටන්න සම්පෝෂිත ආර්ථිකය වට්ටන්න ශ්‍රී ලංකාවට ඒ අභියෝගය එහෙම වුණා වෙන්න බැරිත් නෑ. ඔව්. පැහැදිලිවම මේ කාරණාව අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ කතාව වෙන්නේ. ඒ තමයි දැන් අපේ රටේ ජනතාවගේ චින්තනයේ වෙනසක් ඇති කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද එදා එතුමා කිව්වාගේ එදා පාසල් අධ්‍යාපන රටාවේ එතුමන්ට කියලා දුන්න දේ ප්‍රායෝගිකව අත්විඳලා තියෙනවානේ. ඒ වගේම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න වෙනත් රටවල් වලට වෙච්ච උවමනාව සහ එයින් චින්තනයට වෙච්ච පරිවර්තනය සහයෙන් දැන් අපි ඉදිරියට කළ යුතු දේත් මෙන්න මේ කතාවෙන් පැහැදිලි වෙනවා මේ මහාචාර්ය සමන් වීරක්කොඩි මහත්මයා. ඒ කාලේ අපේ රටේ හිටියා රාළල පස් දෙනෙක් හිටියා. සුද්ධ හටත් යටත් කරගත්ත රජිරුවත් ඇල්ලුවා. හැබැයි අර රාළල පස් දෙනා ගම විනාශ කරන්න ගමට හරිත විප්ලවය ගේන්න ඉඩ දුන්නේ නැහැ. කවුද රාළල පස් දෙනා ගම රාළල, දැනමිති රාළල, දෙද රාළල, කපු රාළල, නැකත් රාළල. මේ රාළල පස් දෙනා තහනම් කරා 1847 සර් තෝමස් ඔලින්ස්වන් කියන අග්‍ර විනිශ්චයකාරවරයා ශ්‍රේෂ්ඨ අධිකරණ ආඥාවකින්. ඊට පස්සෙත් මොකද කළේ මිනිස්සු තාම ගම රාළල ගාවට යනවා. ගම රාළලගේ ගොවිතැන, ගම රාළල තමයි ගොවිතැන බාරව හිටියේ. ඇල බාරව, වැව බාරව මේ වහින එක ගැන තීන්දුව කළේ ඔක්කොම කලේ ගමරාලගේ මහා දැනුම. හැබැයි ඒත් තවත් ගමරාල ගාවට යනවා මේගොල්ලෝ තහනම් කළාත් ආරච්චිරාල කෝරළේ මාත්‍යාපත් කරලා තේටික් කරන්න බැරි වුණා. ඊට පස්සේ මොකද කරේ අපි 1849 පෙළපොත්වලට ලිව්වා කතන්දර. අපේ මහා දැනුම තියෙන ගොවිතැන බාරව හිටිය ගොවි ශේෂ්ත්‍රයේ මහා නායකයා ගමරාල ගැන කතන්දර හදලා එව්වා පෙළපොත්වලට. ඒ කතන්දර හැම එකම හිටියේ මෝඩ ගමේ. ගම හාමිනේගේ ගෙදර ගිහිල්ලා වෙල්ල වැහුම් කාපුවාම වෙල්ල වැහුම හැටි දන්නේත් නැතිව ඒක අර හොත්තිරි පංචන් කියලා පටලගෙන එන ගමරාල. ඊට පස්සේ වෙලට අලිය ආපුවාම වංගෙඩි කකුල් වාගේ තියෙන නිසා ඊට පස්සේ ගෙදර ගිහින් වංගෙඩි බනින්ද යන කරපු ගමරාල. අලියාගේ නැට්ටෙලිලා හඳට යනකොට මගදී දුවහනකොට බත්ති ගන්න කොච්චරද කියලා මෙච්චරයි කියලා පවුල පිටින් ඇදහැලෙන ගමරාල ගැන කතන්දර හදලා එළපොත් වලට එව්වා. ඉස්කෝලවල ළමයිව නාට්‍ය හදලා ටීචර්ලා ඉගන්වුවා මේන් ගමරාල කියන්නේ මහා මෝඩයෙක් කියලා. ගමරාලගේ තීන්දුව කොහමද වපුරනකොට අඩි දෙක හිටිනවා. ඉතියා මොකද ගෝලින්ගෙන් අහනවා කොහමද වපුරන්න ඕනේ. ඊට පස්සේ කියනවා මුත්තේ මුත්තේ මේ වෙලාවට මැස්සක් ගහගෙන මුත්ත උඩ තියාගෙන හතර දෙනෙක් උස්සන් වපුරුවාම හරි. ඉස්සෙල්ලා අඩි දෙකයි හිටියේ දැන් අටක් හිටින කතාවක් පෙළපොත් වලට ලිව්වා. මේ සියලු දේ ඇතුලේ අපේ ක්‍රම, අපේ දැනුම, අපේ විඥානය අපි ලව්වම හිනස්සන තැනටම අපේ මොලේ ශෝධනය කරලා තියෙන තැන තමයි අපි මේක පැල කරන්න යන්නේ. ඉතින් පළවෙනි දේ මේ මිනිස්සුන්ගේ චින්තනය අලුත් කරන්න ඕනේ. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන බ්‍රේන් වොෂ් කරනවා කියන එක කොහොමද තමයි තේරෙන්නේ. අන්න ඒ මොළ සේදීම හරි පැත්තට අපේ රටට ගැලපෙන විදිහට ඒ මොළ ගැනීමේ කාර්යභාරය තමයි ඉතා වගකීමෙන් යුතුයකමක් විදිහටමගෙන net fm බැලුම්ගල මේ කරන්නේ. දැන් අපේ ගොවියාගේ තිබුණ සාම්ප්‍රදායික දැනුම. හැබැයි ඒ දැනුම භාවිත කරන්න ඉඩකඩක් මෙච්චර කල් තිබුණේ නැහැ. හැබැයි net fm බැලුම්ගල මැදිහත් වුණා ගොවි මහතුරුන්ගේ ඒ පරණ ඉතිහාසයේ තිබිච්ච දැනුම අවබෝධය අසා තිබූ දේවල් ඔවුන් net fm බැලුම්ගලට මෙහෙම විග්‍රහ කරනවා.
පුරාණ කතාවක් තිබා හී පර්ණ වී දකි වල් පර්ණ ගිනි දකි කියලා. ඒ කියන්නේ හී හාල පර්ණ උන තරමට තමයි වී ගන්න පුළුවන් වල් හේන දිස්තරමට තමයි ගිනි දන්නේ. එතකොට අපේ ගොවිය 100% මාත භාවිත කරන් රොටරේටරේ. ඔය නගුල කියන එකයි ගැලපෙන්නේ. ඔය වර්මාර්ධණයට ගැලපෙන්නේ නගුල. ඒ කියන්නේ ඒක තාක්ෂණය පැත්තට හරනවා නම් කොකු නගුල ගැලපෙනවා. හාන්නේ හී වතුර බහින් නැති පත්තර බින් හී හාන්නේ. හරස් වෙන්න. එතකොට ලියද්දී වතුර යන්නේ අර තීරු වල රැඳි රැඳි. දැඩි අවුරස්මෙට අර වතුර අධික ලෙස රත් වෙනකොට මේ හාල දාපු හිය තැම්බෙනවා. ඒක කළා ඒක පරණ වෙන්න අරින්න ඕනේ. පරණ වුණාට පස්සේ තමයි ඊළඟ අත ආයි පෙරලන්නේ. ඒක තමයි කිව්වේ කාලයක් ගන්නවා කියලා. ඒ කාලෙට තමයි අර හී පරණ වී දකි කිව්වේ. පොළේ ඇති වෙන ගෑස් එක නැති වෙනවා. නැතිලා ගොයන් ගහ නිරෝගීව හැදිලා එන්න වාතාවරණයක් හදලා දෙනවා. ගොවි මහත්තුරු දන්නේ අර සරල භාෂාවෙන් මේකේ ගෑස් එකක් හැදෙනවා පොළොවේ විසක් හැදෙන එමතු වෙනවා එහෙම කියලා තමයි දන්නේ හැබැයි විද්‍යාත්මකව තහවුරු කරගත්තු කරුණු කාරණා තියෙනවා ගොවි මහත්තුරු මේ කෙම් ක්‍රම පාවිච්චි කළා සාම්ප්‍රදායික ක්‍රම පාවිච්චි කළා කරපු කියපු දේවල් තවත් තියෙනවා පුරාණේ තිබුණා පණුව එන කාලෙට කිරිබත් කියලා හිටන් ගිහින් උදේ පාන්දර කිරිබත් හිඳ ඕනේ කුඹුරට ඒකේම ක්‍රමය ඒකේ විද්‍යාත්මක පැත්ත අර කිරිබත් සුදු පාටයි එව්වා දැක්කහම කොක්කු එනවා ඒවා පණුව කියලා හිතාගෙන ඒ කිරිබත් අහුලඳ ඒතර කොක්කා දකිනවා ගොයන් ගහේ ඉන්න පණුව ඌ අර පණුවත් අල්ලගෙන කනවා ඒ වගේ පුරාණ කේම් ක්‍රම වල තිබුණා ඊළඟට තිබුණා හවස 6:00 වගේ වෙනකොට පර්ණ අයින් කරපු දිරාගිය සිවුරු කැබිලි වගේ එව්වා එයින් පන්දන් හදලා හිටන් වෙලේ පුච්චනවා කොටාර ගොයම් මැස්සා සෑවිල්ලා හිටන් අර ගිනි පාරට අහුවෙලා පිටිලා මැරලා යනවා. ඉතින් කේම් ක්‍රම හැටියට තමයි ඒවා භාවිතා කරන්නේ. ආය පුරාණ කියමන තිබුණා මහත්තයා මුල් හඳට වතු වවනු මුල් කරවලට වී වපුරනු කියලා. මුල් හඳට වතු වවනු කියන්නේ පොල් වගේ දේවල් ඔය ඒ වගේ වත්තා වවනකොට වවන්න ඕනේ හඳ ඇති කාර්යල්ල. එතකොට ඔය හා මීමින් නොවගේ උන් එනවනේ අර බෝගෝල්ට හානි කරන්න. ඒ එනකොට අපි මොනවා හරි අර ඔය වගාවේ ඇදලා තියෙනවනේ පටි වගේ ව මෙව්වා. එතකොට ඒක අර හඳ එළියට දිලිහෙනකොට සතා බලනවා මේ මිනිස්සෙක් ඉන්නවා තමයි මේකට යන්න බෑ කියලා ඌ සතා මගහරිනවා. එතකොට මුල් කරුවලට වී වපුරනු කිව්වේ ඔය මියෝ වගේ සත්තු කරුවලට ඇවිල්ලා හානි කරන්නේ නෑ. ඒ වගේ සත්තු ඉන්නේ හඳ එළියට විතරයි. මුල් කරුවලට අල්ලලා වී වපුරපුවම ගුරුල්ලොන්ගේ හානි, ධර්මීයන්ගේ හානි, ඒ වගේ වී ඇටේට වෙන හානි අඩුයි. ඉතින් අද අපිට මේ දෙන වාරි පද්ධතියත් එක්ක වොන් අහවල් දවසේ ඇලාරිනවා සතියයි දෙන්නේ. සතිය ඇතුළත වපුරලා ඉවර කරන්න ඕනේ. ඊළඟට මුර ජලය දෙන්නේ කියනකොට ගොවියෝ බලන්නේ දැන් අර පුරාණ කරක් නෙමෙයි ට්‍රැක්ටර් තියෙන්නේ ඒ ට්‍රැක්ටර් දාලා හිටන් දඩබඩ ගාලා හාලා කරලා සතියට ගුබුර වපුරන ඒක මුල් හන්දටද මුල් කරවලටද කියලා බල බල ඉන්න බෑ එහෙම හිටියොත් පරාදයි ගොවි මහත්තයා ගොවි මහත්තයා පරාදයි කියලා කියන්නේ රට පරාදයි ඔබ අපි පරාදයි අපිට කන්නට ගේ නැති වුණොත් එහෙම අපි ජීවිතේනොත් පරාද වෙනවා ඉතින් මේ ප්‍රශ්නවලට විසඳුම් විදිහට පාරම්පරික ක්‍රමවේදයන් කොච්චර සාර්ථකද කියලා අපි සොයා ගන්න තවදුරටත් කතා කළා පාරම්පරික බීජ හා ගොවි උරමෙන් සොරකී මේ සංවිධානයේ පුහුණු කරු WK සුගද්දා සමහත්මයා එක්කත් දිලීර රෝග වෙනවා අපේ වගාවට කුමි හානි එනවා මේවා 100%ක් අපේ වගාවට එන්නේ නැහැ කියලා එහෙම සාහිතියක් නැහැ අපේ ගහේ ස්වභාවික ගතිලක්ෂණ භෞතික ලක්ෂණත් එක්ක 80%ක් 90%ක් ඒකත්තරන්ට මෝහ දෙන්නේ හැකියාව තියෙනවා ඒ වුණත් 10%ක් 15%ක් ඒකත්තරන්ට එන්නත් පුළුවන්කම තියෙනවා ඒ නිසා අපි දැනට මේ වෙනකොට මේ ප්‍රදේශ අනුව හඳුනාගත්ත දිලීර රෝගක ටිකක් තියෙනවා ඒ සඳහා ලංකාවේ දිත්තේ චාකවල හැඳින්වීමේ නාම වෙනස් වෙන නිසා අපි පොදුවේ ගොවි මහත්තයෙක් කතා කරනවා කහට සැර ගඳ ඇඹුල කියන්නේ මේ තිත්ත කහට සැර ගඳ කැඩුවහම පොළේට කිවි මේ වර්ග පහ තිත්ත රහ දීන පොළ කහට රහ දීන පොළ සැර ගතිය දීන පොළ පොඩි කැඩුවහම ගඳ ගහම පොළ හා කැඩුවහම කිරි එන පොළ වර්ග මෙන්න මේ වර්ග පහ අපි භාවිතා කරලා දිවිද වර්ග හදනවා හැබැයි මේ පහෙන් ඇහෙකට කොහොමාරි දැනට අපිට හම්බු වෙච්ච දිවිලා මේකක්ම පාලනය වෙලා තියෙනවා අපි දන්නේ මේ වර්ගයට මේක පාලනය වුණාද කියන හැබැයි මේ පහ සමෝගෙන භාවිතා කරනවාම ඕනම දිවිලාකට ප්‍රතිශක්ති දීමේ හැකියාවක් තියෙනවා Kapon, Janata Sevayata, dedicated to serve the people. මම දකින්නේ ලාංකික පුරවැසියෙක් විදියට මම ඇමරිකාවේ අවුරුදු 23ක් මේ පරිශ්‍රංශය නිල්ලා තියෙනවා ජීව රසායන විද්‍යාව පැත්තෙන්. ඒතර මට කියන්න පුළුවන් මහාචාර්යවරයෙක් දක්වා මගේ අධ්‍යාපනය ලබාගෙන යද්දී
යුනිවර්සිටි ඔෆ් ටෙක්සාස් එවනත ටෙක්සාස් අරසවියේ මහාචාර්යවරයෙක් වෙලා මම ළමයින්ට PhD දෙද්දි මම දැකපු එකම දුර්වලකම තමයි අපේ රටේ අපේ ළමයි එහෙ ආවහම ඔච්චර හොඳ සාර්ථක කරන මම ළමයි 34ක් ගෙනලා තිනවා ඇමරිකාවට PhD කරන්න හොඳම මොළ ටික. ඒතකොට ඒ මොළ ආයෙ එන්නේ නැහැ ලංකාවට. එක ළමෙක් ඇවිල්ලා නැහැ දෙවෙනිතුරු. ඒතකොට ඒ ළමයි ඇයි එහෙ නැවතුනේ? එහෙ හම් වෙන වාසි ටක. ඒතකොට ඒ වාසි ඇයි අපි දෙන්න බැරි අපේ ළමයින්ට අද මේ රටේ? මොකද අපි දුප්පත් විදිහට හිතන්න පුරුදු වෙලා. එහෙම නැත්නම් අපි අර හොඳ මොළ ටික අරගෙන ගිහිල්ලා එහෙ දානවා. එහෙම නැත්නම් හොඳ මොළ ටික යන්නේ නැහැ. අර මංගල විශ්වවිද්‍යාල වලින්ද ගොවි මහත්තයා දක්වා ඒව ගලණිය වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් හදාගන්න තු අධ්‍යාපන ක්‍රමයේ පිට වී දකින්න බෑ හොඳක් කිසිම දෙයක. හැමතිස්සෙම අපි ලේසි ක්‍රමයේ හොයනවා. ඒ තමයි දෙයක් කියන්නේ මු රටට. තාම මේක පොළොවට අපි පළදාව ගමු. ඒකෙන් බලමු මොකද වෙන්නේ කියලා. අපි 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 කරන හානි අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ ඉතුරු ටිකේ තියෙන తాවකාලික වාසි විතරයි. ඒතර අපිට නැතිවෙච්ච දේවල් වල තියෙන වටිනාකම අපිට අදත් පේන්නේ නැහැ. ඒතර අපේ සුත්‍ර ජීවය කොච්චර මැරිලා ගිහිල්ලාද? පොළොව පාංශු සුත්‍ර ජීවි විතරක් අර වගේ ඩොලර් බිලියන ගණන් හොයන්න පුළුවන්. ඒතකොට ඇයි මේ ඩොලර් බිලියන ගණන් වෙච්ච ණය වෙච්ච රටට ඔවගේ නිර්මාණ කිහිපයක් අපේ විද්‍යාඥයින්ට දායක කරන්න පුළුවන් නම් ඩොලර් බිලියන ගණන් ලෝකෙට හොයන විදිය අපි රජයක් විදියට පුළුවන් නම් ගෙනියන්න ඉදිරියට දාත මුළු රටම දිනුම්. අභියෝග ජයගන්න ගොවියාට අත්තලක් දෙන්නයි මේ උත්සාහ ධර්මයෙන් ඉන්නේ. ඉතින් මේ කතාබහේදී අපි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඇහුවා ඇත්තටම මේ කෘෂිකාර්මික නිලධාරීන් හරහා ගොවියාට මේ දැනුම සම්ප්‍රේෂණය වෙන්නේ නැති ඇයි කියන ප්‍රශ්නය ආචාර්ය අජන්ත සිල්වා මහත්මයාගේ. අපේ රටේ කෘෂිකාර්මික රටක් ඒකම අපේ රටේ කෘෂිකර්මයේ රටට අවශ්‍ය වෙනවා. මොකද අපේ ස්වයංපෝෂිතතාවයේ රටාව බව තින්නේ අපේ රටේ මේ ගොවි ජනතාවගේ නිෂ්පාදන මත තමයි. ඒ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි මහත්තයත් එක්කම එකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. මේ විශේෂයෙන්ම අපි රට වෙනස් කරන අවස්ථාවේදී ඒකේ අපතු වෙනසක් වෙනකොට ඒකත් එක්කම තාක්ෂණ දිය යුතුයි. ඊළඟ ගොවි මහත්තයත් එක්කම ඒ වෙලාවලදී තියෙන යම්කිසි බලපෑමක් තියෙනවා ඒක අවම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරලා ඒ සඳහා අපේ විශේෂ නිලධාරීන් අපි සූදානම් කරගෙන තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ මාධ්‍ය මේ සඳහා වෙන දායකත්වයට බොහොම ඉස්සුත් ගන්න වෙනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට මේ පණිවිඩ අපේ පණිවිඩ ගොවි මහත්තයට වෙන යාම සම්බන්ධයෙන්. හරිද මේ ගොවියට සමහර අවස්ථාවන් වලදී මේ අලුත් ක්‍රමයට හුරු වෙන්න දැනුම නැහැ කියලා කියනවනේ. හැබැයි මේක අලුත් ක්‍රමයක් නෙමෙයි. මේක තමයි අතීතයේ තිබිච්ච ක්‍රමේ. ඊට පස්සේ ඒ ක්‍රමය පරිහානියට ලක් වෙන විදිහට ලංකාව පරිහානියට ලක් වෙන විදිහට මේ ගහපු ගේම් එකේ ප්‍රතිඵලය තමයි රසායනික. ඒක අන්න ඒ ගේම් එකෙන් අපි දිනන්න නම් දැනුමක් අවශ්‍යයි ගොවියට. විමේ ඉන්නේ ඔවුන්නේ රංගන. ඈ එතකොට අන්න ඔවුන්ට දැනුම සම්පාදනය වෙන ක්‍රමයක් සම්ප්‍රේෂණය වෙන ක්‍රමයක් අවශ්‍යයි. අන්න ඒ සම්බන්ධයෙන් කතා කළ යුතු ඉන්නේ අවසානයේටම. ඔව්. දැන් මේ බිම්මට්ටමේ නිලධාරීන් හරහානේ ගොවියට මේක සම්ප්‍රේෂණය විය යුත්තේ. අනිවාර්යයෙන්. එහෙනම් මේ නිලධාරියා දැනුවත් වෙලා තියෙනුනේ. ඒට තියෙන වැඩ පිළිවෙලක් තියෙනවද? ඒ පිළිබඳව කතා කළා ශ්‍රී ජයවිදුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනංශයේ ආචාර්ය රවීන්ද්‍ර විදානාචි මහත්මයා. මූලික වශයෙන් අපි කර්මාන්තයට උපදෙස් දෙන එහෙම නැත්නම් ගමේ ගොවියත් එක්ක ගැටෙන රාජ්‍ය නිලධාරියාට පළමු කොටම ඔහුට සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ පිළිබඳ අඩුතරමින් අර සර්ටිෆිකේට් කෝස් එකක එහෙම නැත්නම් විධිමත් අධ්‍යාපනයක් ඒක කෝස් එක මොන වගේ වෙනවද කියන එකට වඩා වැදගත් වෙන්නේ විධිමත් ලෙස ඔවුන්ට ඒ ප්‍රදේශවල පැවති සාම්ප්‍රදායික දැනුම යළි ලබා දෙන ක්‍රමවේදයකට අනුගත කරන්න වෙනවා. ඒක මූලික කොට හදින්න ඕනේ. ඊට පසුව ඔහුගේ සිට ගොවියට ඒ දැනුම සංක්‍රමණය වෙන. එහෙම නැත්නම් ඒ නිලධාරියාගේ සිට ගොවියට එහෙම නැත්නම් ගොවිය අර නිතර ගෙන එන ප්‍රශ්න වලට පිළිතුරු ඒ නිලධාරීන්ට ලබා දෙන්න පුළුවන්. අපි කියන බොහෝ ප්‍රශ්න තියෙන ඇත්තටම බොහෝ ප්‍රශ්න වලට අදටත් සාම්ප්‍රදායික දැනුම තුළ විසඳුම් තියෙනවා. නමුත් ගැටලුව ප්‍රායෝගික ගැටලුව තමයි එම සාම්ප්‍රදායික දැනුම පිළිබඳ කෘෂිකර්මාන්තයේ නියලා ඉන්න බොහෝ උදවියට විධිමත් ආකාරයෙන් දැනුමක් නැහැ. ඒක හරි සාධාරණයි. මොකද ඒ දැනුම් පද්ධතිය පිළිබඳ විධිමත් ඔවුන්ට ලැබිලත් නැති හින්දා. ඉතින් ඒක හින්දා රජයක් විදිහට කළ යුතු කාර්යය වන්නේ මේ ප්‍රතිපත්ති ඉදිරියටත් ගෙනියනවා නම් අනිවාර්යයෙන්ම නිලධාරී මට්ටමින් ඔවුන්ට ඒ දැනුම ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සංවිධානය කරන්න ඕනේ. ඒක පළමු කොටම කරන්න ඕනේ. දෙවනු කොටක තමයි ඒ දැනුම ගොවීන් ලෙස කොහොමද ලබා දෙන්නේ කියන එක. රජයේ පැත්තෙන් ඔවුන්ගේ රාජකාරිය කරගෙන ආවේ. හැබැයි මාධ්‍යක් විදිහට අපට වගකීමක් තියෙනවා. net fm බැලුම්ගල මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටවන්න ගොවි මහත්තුරු ශක්තිමත් කරන්න අපට දිය හැකි උපරිම දායකත්වයේ ඉදිරියේදීත් ලබා දීමට කටයුතු කරන බව පොරොන්දු වෙමින් අද බැලුම්ගලේ සමුගන්නවා. සබ දවසක් මම රංගන. මම චාමික.